අද කාලේ කොල්ල කෙල්ලෝ අඳින ඩෙනිම් කලිසම හැමදාමත් අලුත් වගේ තියාගන්න සෝදන ආකාරයයි අද අපි කියන්න යන්නේ. අපි channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හොඳයි. බහුතරයක් දින අඳින ඇඳුම් අතරේ වැඩිපුරම ජනප්‍රියමෙන්ම පහසුම ඇඳුම ඩෙනිම් කලිසම කිව්වොත් ඒක නිවැරදි. සාමාන්‍යයෙන් ඩෙනිම් කලිසම නිතර නිතර සෝදන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒකයි මෙතරම් ඩෙනිම් කලිසම ජනප්‍රිය වෙන්නත් හේතුවක් වෙලා තියෙන්නේ. නමුත් බහුතරයක් දෙනා ඩෙනිම් කලිසම සෝදන නිවැරදි ක්‍රමයක් ගැන නම් හරියට දැනුවත් වීමක් නැහැ. ඒකයි මේ ඩෙනිම් ඇඳුම් වල උපේහා ගුණාත්මකභාවය දවසින් දවස අඩු වෙන බව ඔයාලටම පේන්නේ. අද අපි කියන්න යන්නේ ඩෙනිම් කලිසමක් කාලයක් පුරාවට අඳින්න පුළුවන් විදිහට නිවැරදිව සෝදා ගන්න කොහොමද කියන එක. ඒ කියන්නේ ඩෙනිම පට්ට ගහන්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න කොහොමද කියන එක. ඩෙනිමක් ගන්න කොහොමත් හැමෝම පට්ට ගහන්නම තමයි. පළවෙනි කාරණාව තමයි ඩෙනිම් කලිසම වල අතින් හොදනවා නම් විනාඩි 45ක් අනිවාර්යෙන් පෙඟෙන්න තියන්න ඕන. ඒ වගේම ඔයාලා වොෂින් මැෂින් එකක හොදනවා නම් සොෆ්ට් ඇඳුම් සඳහා තෝරගන්න විදිහක් තියෙනවා වොෂින් මැෂින් වල. ඔයාලා දන්නේ නැති සමහර අයගේ සොෆ්ට් කියලා ගහලා තියෙනවා, එහෙම නැත්නම් ජෙනරල් කියලා ගහලා තියෙනවා. අන්නේ මෘදු ඇඳුම් තෝරන අගයක් යොදා ගන්න ඕන අනිවාර්යයෙන්ම. සොෆ්ට් ඇඳුමක් විදිහට තමයි ඩෙනිම් කලිසම් හයි වුණත් අපි වොෂින් මැෂින් එකේදී හොද ගන්න ඕන. අනිත් එක තමයි ගොඩාක් සැර අඩු රදි සෝදන කුඩු අතුගයක් පාවිච්චි කරන්නත් ඕන. ගොඩාක් සැර තියෙන ඒවා පාවිච්චි කරන්න එපා. එහෙම කුඩු දැනගන්න ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාලා අහන්නත්. අනිත් එක තමයි ඩෙනිම් රදි සේදීීමේදී සාමාන්‍ය සිසිල් ජලය පමණක්ම භාවිත කරන්න. ඒ කියන්නේ උණුසුම් ජලය හා කූල් වතුර වලින් ඩෙනිම් කලිසම් හොදන්න යන්න එපා. එහෙම හේතුවත් එහි වර්ණ ඉවත් වීම හෝ පැහැ අඩු වීමට කෙලින්ම බලපානවා ඒක. අනිත් කරුණ තමයි ඔයාලා ඩෙනිම් හොදද්දී ඩෙනිම හොදන්න ඕනයි, වීලන්න ඕනයි, දෙකම කරන්න ඕන ඩෙනිම් කන පිට හරවලා. ඒ කියන්නේ ඩෙනිමක් හොදන්නත් කන පිට හරවලා, ඩෙනිම වීලන්නත් කන පිට හරවලා. අනිත් කරුණ තමයි ඩෙනිමක් සේදීීමේදී එහි පාටට සමාන පාටකින් යුතු සායම් නොවන ඇඳුම් සමග විතරක් එකතු කරලායි හොදන්න ඕන. ඩෙනිම තනියම හොදන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔයාලා ඇඳුම් හොදන්නේ ඔක්කොම ඇඳුම් එකපාර දාලා කලවමේනේ. අන්න ඒ වෙලාවටයි මේක වැදගත් වෙන්නේ. ඩිනිමි පාටට සමාන පාටකින් විතරක් ඒවත් දාන්න, ඒ වගේම සායම් නොවන ඇඳුම් දාන්න. එහෙම ඒවත් එක කලමේ හිදුවට ප්‍රශ්නයක් නැහැ. කොහොමත් ඉතින් ඩිනිම් වලට හොඳ ඩිනිම් විතරක් තනි කරලා දාලා හොදනවා නම්. ඒ වගේම අනිත් එක තමයි වේලීමේදී ඔයාලා වොෂින් මැෂින් එකෙන් වේලනවා නම් වේලන අගය ඉතාමත් අඩු අගයක දාන්න ඕන. ඒ වගේම ඔයාලා අවුවේ දාලා වේලනවා නම් කෙලින්ම පැය 24ක් එළියට දාලා වේල ගන්න. ඩිනිම් වලට පැය 24ක් එළිය දාලා වේල ගන්න එක තමයි හොඳම ක්‍රමය. ඒ වගේම තමයි ඩිනිමි මොන හරි පැල්ලම් ඇදලා තියෙනවා නම් පැල්ලම් ඇදිට ඒ සේදීීමට ප්‍රථම මෘදු සබන් වර්ගයක් ගැල්ලු රෙදි කඩකින් හෝ ස්පොන්ජ් එකකින් හිමීට අතුල්ලලා ඒ පැල්ලම යවන්න. ඒ කියන්නේ ඔයාලා පිඟින්න දාන්න කලින් හොද ගන්න පටන් ගන්න කලින් පැල්ලම වැඩිච්ච තැන සබන් වලින් අතුල්ලලා වෙනත් රෙදි කඩකින් ඒක පරිස්සමට අතුල්ලලා හිමීට අතුල්ලලා තමයි ඩෙනිම් යවන්න ඕන. ඩෙනිම් රෙදි හයියගෙන කියලා ගලේ ගහලා අතුල්ලන්න යන්න එපා. බොහොම සොෆ්ට් එකට තමයි මේ පැල්ලම යනකම් අතුල්ලලා හොදන්න ඕන. අනිත් කරුණ තමයි ඩෙනිමෙහි දුර්ගන්ධයක් හමනවා නම් ඒක වළක්වා ගන්නේ නිතර නිතර හොදලා නෙමෙයි. ඩෙනිමෙහි දුර්ගන්ධය වළක්වා ගන්න නම් පොලිතින් බෑග් එකක දාලා ඩීෆිෂර් එකේ දාන්න. ඊට පස්සේ ඒක ආයෙ එළියට අරගෙන වේල ගන්න සාමාන්‍ය ආකාරයෙන්ම. අන්න එහෙමයි ඩෙනිමෙන් හමන දුගඳ වළක්වා ගන්නෙ. පොලිතින් බෑග් එකක දැම්මා, ඩීෆිෂර් එකේ දැම්මා. ඊට පස්සේ එළියට ගත්තා, ආයෙ වේල ගත්තා. හරිම ලේසි. ඒ වගේම ඔයාලට තව තවත් ඩෙනිම සුවඳවත් කරන්න අවශ්‍ය නම් ඩියෝඩරයිසින් ෆැබ්‍රික් ස්ප්‍රේ දිනා කඩේ ගන්න. එන්නේ එහෙම ඩියෝඩරයිසින් ෆැබ්‍රික් ස්ප්‍රේ එකක් අරගෙන ඔයාලට ඩෙනිම් එක සුවඳවත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඩෙනිම් පාට වැඩි කරගන්න ඕන නම් ඩෙනිම් ඩයි පාවිච්චි කරන්නත් පුළුවන්. කඩේ ගන්න තියෙනවා ඩෙනිම් ඩයි. ඩෙනිම් ඩයි අරගෙන හේදුවොත් ඩෙනිම් පාට තවත් වැඩි වෙනවා. දැන් තමයි අපි වැදගත්ම කරුණ කියන්නේ. මේකට ඔයාලා නම් සමහර අය හිනා වෙන්නත් පුළුවන්. කොල්ලෝ නම් ඉතින් කොහොමත් මේවා දන්නවා. කෙල්ලෝ නම් හිනා වෙන්නත් පුළුවන්. ඒත් අහගන්න ඕක මේ මොකද්ද කියලා. ඩෙනිමක් හොදන්න ඕන මාස 2ක් 6ක් අතර එකපාරයි. ඒකත් කිලුටු වෙලා නම් විතරයි. ඒ කියන්නේ මාස 2ක් 6ක් අතර එකපාරක් විතරයි ඩෙනිමක් හොදන්න ඕන. අන්න එහෙමයි ඔරිජිනල් විදිහට ඩෙනිම් පාවිච්චි කරන්නේ. අද කාලේ නම් ඉතින් ඩෙනිම් කියන නමটাই හැමෝම අරගෙන අඳින්නේ. ඒ ඩෙනිමක නියම වැඩ ගන්න නම් අන්න එහෙමයි පාවිච්චි කරන්නේ.
මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම හැමෝම denim අදිනින් හින්දා මේක share කරලත් එයාලට පෙන්වන්න. ස්තුතියි.